මේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රටේ උත්තරීතර නීතියත් එක්ක සෙල්ලම් කරන්න එපා. ව්‍යවස්ථාවට ගරු කරන්න බැරි ජනාධිපති වහාම ඉල්ලාස්විය යුතුයි. සජිත් ප්‍රේමදාස මොනරාගල ගොවිසමුළුවේදී කියන්නේ රවීන්ද්‍ර ගුණතිලකගේ වාර්තාව අනුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන්න බැරි නම් ජනාධිපතිවරයා වහාම ඉල්ලාස්විය යුතු බව ඔහු කියනවා. ඔහු සඳහන් කරන්නේ අද වර්තමාන පාලකිය හොඳම විදියට ගැට ගහන්නේ විශේෂයෙන්ම අනුප්‍රාප්තික ජනාධිපතිවරයා. දැන් අපිට පණිවිඩයක් ලැබෙනවා. සමාජ මාධ්‍ය හරහා ඡන්දය කල් දාන්න හොඳ නැහැලු. පොලිස්පතිවරයෙක් නැතිවීම බරපතල ප්‍රශ්නයක්ලු. කතානායකවරයා අගවිනිසුරුවරයා සාකච්ඡා කළ ප්‍රශ්නය විසඳයිලු. අරුම පුදුම කතාවක්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීලා තියෙනවා. අපි කොහොමවත් අහලා තියෙනවද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නයින් පස්සේ එක එක හාදියෝ ගිහිල්ලා අග්‍රවිනිශ්චයකාරවරයා සමග තීන්දුව ගැන සාකච්ඡා කරනවා? එහෙම තීන්දුව ගැන සාකච්ඡා කරනවද? එහෙම කරන්න පුළුවන්ද? මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හදන්නේ කොහොම හරි සටකපට උපර වැටි තුලින් තමන්ගේ තැන රැක ගන්න කියලයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරන්නේ. ඒ අතරේම ජනාධිපතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ට මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එස් තෞෆික්ගේ ප්‍රකාශය චමෝද්‍යා නේත්‍රාන්ද්‍රී අමරජීව වාර්තා කරන්නේ. ඒ අතරේම මට ඡන්දය දීම වළක්වන්න ආණ්ඩුව විවිධ ඩීල් ගහනවා විපක්ෂ නායකවරයන් ප්‍රකාශ කරනවා. ඩී.එස්. ගුණතිලක ඌව වෙල්ලස්සේ සිටයි එයත් වාර්තා කරන්නේ. ඒ අතරේම බියගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ඇතුළු ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරු පිරිසක් සමගි ජන බලවේගයට එක් වී තිබෙනවා. මේ සචිත්‍ර පෙරේරාගේ වාර්තාවක එම සටහනත් වාර්තා කර තිබෙන්නේ. ඒ වගේම ලබන 16 වෙනිදා කුරුණෑගලින් සජිත් ජනපති සටන ආරම්භයි. අකිත පෙරේරාගේ වාර්තාව ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රථම ප්‍රචාරක රැස්වීම ලබන මාස අගෝස්තු 16 වෙනිදා සවස කුරුණෑගල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව මේ වාර්තාවේ කියනවා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ සමයේ දිවයිනපුරා ප්‍රධාන රැලි 100ක් ඇමතීමට නියමිත බව සමග ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සත්තනායක කියනවා. ඊට අමතරව ලබන 8 වෙනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සමග ජන බලවේගය පක්ෂ කීපයක් සමග ගිවිසුම අස්සම් කරන බවත් එම වාර්තාවේම සටහන් කර තිබෙන්නේ. මේ අද දිවයින පුවත්පතේම වාර්තාවක්. ඒ අතරේම තවත් වාර්තාවක් ඔහුගේම ප්‍රකාශය. සජබ ජනපෞර කහවත්ත රැලිය රනිල් එක්ක ඩීල් නිසා කයියනායක සද්ද නැහැ. අධිකරණයට අපහාස කරන රනිල්ට මම අභියෝග කරනවා. සජිත් කියන්නේ පොදු ජනතාවගේ හිතවතෙක්. නීතිඥ තලතා අතුකෝරල ප්‍රකාශ කරන්නේ සචිත්‍ර පෙරේරාගේ වාර්තාවකයි. එයත් සටහන් කර තිබෙන්නේ.